එනම් යන් මාතක එයාපෝට්. නිවන් කියා වගේ දුක හංගගෙන ඉන්නේ. හරි. දැන් මම මෙන්න මේක Guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද හැමෝටම හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. ඉතින් ඔන්න අද මම day vlog එකක් අරගෙන ආවා ඔයගොල්ලන්ට. අද ගොඩ දෙනෙක් ඉල්ලන්නේ මගෙන් day vlog නේ. ඉතින් මම ඔන්න අද අරගෙන ආවා. හරි. මොන දේ කරන්නත් අපි මුලින්ම උදේට කාලා ඉමු. එහෙනම් ඉතින් යම් මාත් එක්ක breakfast එක හදන්නේ. මම අද උදේට ඔම්ලට් එකක් හදාගන්න යන්නේ මුලින්ම මම පිඟාන ගත්තා මම මුලින්ම ඔම්ලට් එක හදාගත්තා ඊට පස්සේ තමයි මතක් වුණේ යකඩෝ ඩේවලොග් එකක් රෙකෝඩ් කරනවා නේද කියලා. එතතම මිස් වුණේ එයාපෝට් එකට යන්න ඕන 10 වෙද්දි ගෙදරින් යන්න ඕන ඒ හින්දා දරුවට ගාලා හදාගත්තා. හරි දැන් ඔම්ලට් එක හදාගත්තානේ දැන් මම තක්කාලි සම්බල් එකක් හදාගන්න යන්නේ මම ළමයි මාර මාසයි තක්කාලි සම්බල් කන්න මම දන්නේ නැහැ කියලා මම පට්ට මාසයි තක්කාලි සම්බල් කන්න මට බත් එක්ක දුන්නත් මම තක්කාලි සම්බල් කනවා මම මාර මාසයි. හරි මේක මහලුකු දෙයක් නෙමෙයි මම දන්නව ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා තක්කාලි ලුණු මිරිස් ඔක්කොම කපලා ලුණු කුඩු දාලා දෙහි දාලා ගම්බිරිස් පොඩක් දානවා ගොඩක් දාන්නේ නැහැ මම පොඩි ප්‍රමාණයයි දාන්නේ මොකද මට සැර කන්න බෑ ගෑස්ට්‍රික් ඇවිස්සෙනවා. එහිඳ ගම්බිරිස් චුට්ටකුත් දාලා දැන් මම කන්න තමයි යන්නේ. පාන් එක රත් කරගෙන තියාගත්තා. එතනින් මම පාන් කෑලි දෙකකුත් අරගෙනම මම පාන් කෑල්ලට බටර් ගාගත්තා. අපි මෙන්න මේ ලොකු ඇන්කර් එක ගත්තා. මෙදා පාර ගත්තේ ට්‍රයි කරලා බලන්න මාසෙකට ඇති වෙයිද කියලා. නෑ ළමයි මාස දෙක තුනකට වඩා ඇති මේක. මොකද මේකේ හෙන තලියක් තියනවා ළමයි. මේ ඇත්තටම ඒ කියන්නේ මාස දෙකක් තුනක් මේක කන්න පුළුවන්. හරි. එකක් ගාගෙන දැන් මම කන්න තමයි යන්න හදන්නේ. හගාලා කාලා යම් මාත් එක රෙඩි වෙන්න. Hello guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද හැමෝටම හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා නේද? ඉතින් ඔන්න අද මම ඩෙව්ලොග් එකක් රෙකෝඩ් කරන්න යන්න හදන්නේ. ඔයගොල්ලෝ බලන්න අපි දැන් උදේම මම කොහෙද යන්න ලෑස්ති වෙලා ඉන්නේ කියලා. දැන් වෙලාව 9:00. 9:00 10:00 කාලට පිටත් වෙනවා අපි යනවා එයාපෝට් එකට. දැන් ඔයගොල්ලෝ හැමෝම බලන්නේ මොකද මම මේ එයාපෝට් යන්නේ කියලා. එයාපෝට් යන්නේ කවුරුත් එනව නෙමේ යනවා. මම යනවා රට. මම කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති මගේ බ්ලොග්ස් බලලා දන්නවා ඇති අපේ පුංචිගේ හස්බන්ඩ්. ඉතින් එයා යනවා රට. අපි දැන් යනවා එයාව දාන්න. අපි කියන්නේ මම ෂිප් එක. එහෙනම් ඉතින් යන් යන්න එක්කෙනෙක්ව දාන්නනේ. තව ඔව් ඒ බ්ලොග් එකක් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ආයි එක්කෙනෙක් ගන්නත් යනවා අපි එයාපෝට් එකට. ඒ බ්ලොග් එකත් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. හරි එහෙනම් ඉතින් දැන් ටගල් රෙඩි වෙමු. ඒ ඔයගොල්ලෝ දැකලා ඇති මම මේක ගත්තේ ෂේන් එකෙන්. දැන් ටගල් රෙඩි වෙමු. මගේ සුදු පාට අයිලයින් එකක් තිබ්බා. ඒක නැති වෙලා. නැති වෙලාද අනේ මන්ද කොහේ හරි අස්සකට ගිහිල්ලා. දැන් ඒක හොයා ගන්න ඕන. මාර රස්නේ නේ ළමයි මේ ලාස්ට් එකේ. එනවනේ අවු. මේකත් පොඩ්ඩක් කවලම් කරලා බලමු. මොන පොඩ පාටි පදයි වගේ අනේ. මම ආසහ. ටිය ෂිප්. හරි එහෙනම් මන් ටග් ගාලා දැන් කොණ්ඩේ පීරගෙන එන්නම්. නැටියෝ. අද දවස මොනාද වෙන්නේ කියලා බලමු. එනම් කියන් මාත් එක්ක එයාපෝට්. හරි එහෙනම් දැන් අපි මේ කෙලින්ම යන්නේ එයාපෝට් එකට. ඇයි ඔයා ආවේ අද? ඇයි යන්නේ? 100 දුකයි ගොඩක් දුකයි දුක හංගගෙන ඉන්නේ. රීදිය පියාන අතරමඟ අපිට පොඩි බඩකින්නක් ඇවිල්ලා අපි ආවා මෙතෙන්ට සෝඩිස් වගේක් කන්න. අර ඉන්නේ අපේ මාමා.
එයා තමා රට යන්නේ. හරි, ඉතින් මේ ආපු ෂොප් එකේ නම නම් දන්නේ නැහැ. අපි යන ගමන් එතන තමා ආවේ, මෙන්න මෙතනට ආවේ. හරි, අපි දැන් කෙලින්ම යන්නේ එයාපෝට් එකට. කොහොම හරි අපේ මාමට ෆ්ලයිට් එක තිබ්බේ 2 ගානකට. අපි මෙතන 12 ගානකට වෙන්න කලින් හිටියා එයාපෝට් එකේ. එයාපෝට් එකේ මාරම සෙනග. ගොඩ දෙනෙක් රට යනවාද කොහොද? හැමදාම පටම සෙනගක් හිටියේ. මෙන්න මෙතන තියනවා තියෙන ෆ්ලයිට් වල ෂෙඩියුල්ස්. හරි, ඉතින් දැන් අපි ඔක්කොම ක්ලියර් කරගෙන මම දැන් ඔක්කොම බලලා දැන් පිටත් වෙන්න තමයි යන්න හදන්නේ. හරි, පරිස්සමෙන් ගින් එන්න. හරි, ඔහොම තමයි අපේ මාමත් ගිහින් එන්න ගියේ. අපි දැන් යනවා අපේ වාහනේ නවත්තපු තැනට. ඉතින් එන්ට්‍රන්ස් එකෙන් ඇතුළටත් ටික දුරක් යන්න පුළුවන්. ඒ ටික දුරක් යන ටිකට් එක රුපියල් 300යි එක්කෙනෙක්ට per person. අපි ඉතින් ගියේ නෑ බොරු වැඩක් කියලා. අපි ඊට පස්සේ හිටියා. ඔයාලා දන්නවද මෙතන වාහනේ විනාඩි 5ක් නවත්වුවොත් රුපියල් 300ක ටිකට් එකක් දෙන්න ඕන. අපි ඒක අද තමා දැනගත්තේ. හරි, අපි දැන් මේ කෙලින්ම යන්නේ ගෙදර. මාරම රස්නේ. සෙල්සියස් අංශක කොහොම හරි 36 වගේ යන්නේ. 36 වුණාට 40 වගේ පට්ට ප්‍රශ්නයක් තියෙන්නේ. ගොලොත් පරිස්සමින් එළියට යනකොට මම දැක්කා නිවුස් වලත් දාලා තියෙනවා, එහෙම එළියට යන්න එපා, මේ අවුව මාර සැරයි කියලා. ගොඩක් එළියට යන ගමන් බිමන් අඩු කරන්න. හරි, ඉතින් අපි මයිලෝ එකක් ගත්තා. මාරම තිබහයි යන ගමනු තොතුරු බිබී ගියේ. මයිලෝ එකකුත් බීලා නිවන් ගියා වගේ. හරි, අපි මෙතන යනකොට කැලණි ගඟ දැක්කා. කැලණි ගඟත් එක්කම මාර දිගට කඩවල් තියෙනවා නේද? මම නම් මේ ෆස්ට් ටයිම් දකින්නේ. මොකද මම කැලණි පන්සල ඇවිල්ලා තියෙන්නේ එකම එක පාරයි. ඔය දිගටම කඩ තියෙනවා. අපි ආයේ මෙතන නැවතුවා. මෙතන පැණි දොඩම් එකක් රුපියල් 80යි අපි මෙතනින් බිව්වා. මාරම 30යි. අතර රහක් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තරමට 30යි අවුවට. මේකත් බීලා එහෙම්මම ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ අපේ අයියා මෙන්න මේක ගෙනල්ලා තිබ්බා. චංකි රොකි. හරි නේද මම ප්‍රනවුන්ස් කරා? ඉතින් මෙන්න මේක දැන් ගොඩ දෙනෙක් වෛරල් යනවානේ. මාර රහයි අර කරහයි මේක රහයි කියලා. මට හිතුණා මේක ට්‍රයි කරලා බලන්න. හරි, දැන් මම මෙන්න මේක කරන්න යන්නේ. ඔගොල්ලෝ මම මේක දැක්කා TikTok එකේ, YouTube එකේ. හැමෝම මෙච්චර රසයි කිකි ට්‍රයි කරනවා. මුලින්ම කියනවා මේකේ ෆ්ලේවර්ස් කෑවා අපි 4-5 විතර. මට ඒවා 4ක් නේ, මම කොහොමද මේකේ කොළ පාට එක කෑවා, තැඹිලි පාට එක එහෙම කෑවා. මේක මම අර කියන්නේ මේක රිවිව් කරනේවා බැලුවනේ, රිවිව් කරනේ වගේ. මෙන්න මේක තමයි ගොඩක් අය රහම කිව්වේ. ඉතින් මම දැන් ගත්තා මේක අරිනකොටම අර චොක්ලට් මෙයාල මං එක බූමරැන්ග් එකක් ගත්තේ ඉන්ස්ටාකට දාන්න. මං එකත් මේකට දාන්න. අපි දැන් බලමු මේක ඇත්තටම රසයිද කියලා. කෙළමයි මාස් මිලෝ තියෙනවා. මාස් මිලෝ කජු ඔක්කොම තියෙනවා. බස් මාරහයි මේක. මේක ගන්න 1000ක් ගියා. මම කීල්සෙට තිබ්බනේ අපේ අත පිටිකේ. දැන් මේ අයියා ගෙනල්ලා තිබ්බේ. ඔන්න මේක අත්‍රම රසයි. ෆ්ලේවර් 1500යි. හරි, ඒකත් කාලා. ඊට පස්සේ බඩරුඟු තිබ්බා ගෙනල්ලා. මං ඊට පස්සේ ඕකත් කෑවා. ලුණු කුඩුයි මිරිස් කුඩුයි පොඩ්ඩක් දාලා ඔක කකා ෆිල්ම් එකකුත් මම බැලුවා. මම දැන් මාර විදියට ෆිල්ම් බලන්න ඇඩිට් වෙලා දවසට අඩුම ගන්න එකක් හරි මම බලනවාම තමයි. හරි, ඉතින් මේකත් කකා බල බල ඉඳලා අපේ අයියා ගෙනල්ලා තිබ්බා. මොනවද දන්නවද? ජම්බෝල ගෙඩියක්.
ඉතින් මේක කඩලා අර අර පොතු ඇරලා මම පොඩි ලුළු මිරිසක් වගේ එකක් හැදුවා මම ඔයගලට පෙන්නන්නම්. කොහොමරි මේකේ ළමයි ඉදිලා නැහැ. පැංගිරි වැඩි. ඒකේ උනට අන්තිමට කා ගන්න බැරි වුණා. අර මං හදපෙකේ හින්දා කාන්න පුළුවන් වුණා. මම ඔයගලට පෙන්නන්නම් කොහොමද හැදුවේ කියලා. මම දන්නවා ඔයගොල්ලෝ මේක දන්නවා ඇති. මෙහෙම අර කපලා ඔකේ ඔය තිනනනේ රේණු. අනේ ඒ රේණු ටික වෙනම ගන්න ඕන වෙනම. අරගෙන මුලින්ම අපි ඔක සුද්ධ කරගනිමුකෝ. ඔහොම ඔය රේණු ටික ගන්න මට පයක් විතර ගියා මාර අමාරුයි. ඔය රේණු ටික අරගෙන ඊට පස්සේ ඔකට දාගන්න ඕන ළමයි ලුණු කුඩු ටිකක් දාගෙන ඒකත් හොඳට කවලම් කරගන්න. කවලම් කරගෙන ඊට පස්සේ දාගන්නවා මිරිස්. ඔගලන්ට කෑලි මිරිස් උනත් දාගන්න පුළුවන්. මම ඊට පස්සේ මිරිස් දාගත්තා. මිරිස් දාලා සීනි පොඩක් වගේ දාලා ඊට පස්සේ වතුර චූට්ටක් වගේ දාලා හොඳට කලවම් කරලා කන්න තමා තියෙන්නේ. අතර මම පළවෙනි බයිට් එක කාලා බැලුවා ළමයි පැංගිරි. මාර විදියට පැංගිරි අර කන්න පුළුවන් ගිල්ලාම තිත්තයි. ඒ ඉඳන් චුට්ටක් කාලා තිබ්බසේ මට අකර තැබ්බුකුත් උනා ළමයි මගේ මේ අතේ කර ගැටයක් වගේ එකක් ඇවිල්ලා. අනේ මන් දන්නේ මගේ මාළුගුර වැඩ කරන්නේ දැන් කොහොම කර ගැටයක් ඇවිල්ලාද කියලා මටත් හිතා ගන්න බැහැ. මේකට පොලිසියනි දාලා මොකද එක්කුත් බැන්දා. හරිදි. ගොඩ දෙනේ කලර් ෆුඩ් චැලෙන්ජ් එක අහලා තිබ්බා. ගේනවා මේ බ්ලොග් එකට පස්සේ බ්ලොග් එක කලර් ෆුඩ් චැලෙන්ජ් එක තමයි මම අරගෙන ඉන්නේ. එහෙනම් ඉතින් පරිස්සමින් ඉන්න. බයි ගයිස්.